එන්ඩී තිහයි අනු හතර එන්ඩී තිහයි අනු හතර දරණ වාහනය ගැන තමයි අපිට ඒ කටයුතුතින මඟට පෙන්න්නපු වීඩියෝ තියෙන්නේ මේ එන්ඩී තිහයි අනු හතර කියන වාහනය ඉතා පැහැදිලිව මේ වාහනය ගමන් කරලා තියන්නේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකතුමාගේ මේ ඔබට මේක තවත් පැහැදිලි ඡායාරූපයක් මේ වාහනය ගමන් කරලා තියන්නේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකතුමාගේ උපදෙස් පරිදි. එතකොට මෙතන අර චෝදනා අපි සැක කරන කණ්ඩායමට අමතරව ජාතිලෝතර මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා. ඊළඟට මේ විෂය භාර ඇමතිවරයා හැටියට මංගල සමුලියන මහත්තුමා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතුවක් තියෙනවා. ඒ වගේම අපි හෙලා දකින්නේ රජයේ ආයතනයක නිෂ්පාදනයක් පාවිච්චි කළා රජයට විරුද්ධව රජයේ අයහපත් ක්‍රියාකලාපයට විරුද්ධව වීදි බහින ජනතාවට වසවිස මිශ්‍රිත කිරි ලබා දීම සම්බන්ධයෙන් තමයි අපිට අනික් තියෙන ගැටලුව. ආණ්ඩුව නිදහසට කරුණු කියන්න ඕනේ නැහැ. මේකට පරීක්ෂණ කරන්න පුළුවන් ආයතන ඉන්නවා. එතකොට මේ ආකාරයට වසවිස මිශ්‍රිත කිරිද මිල්කෝ ආයතනය නිකුත් කරන්නේ. මිල්කෝ ආයතනයට පුළුවන් කියන්න එහෙම වසවිස මිශ්‍රිත කිරි පැකට් තොගයක් නිකුත් වෙලා තියෙනවද නැද්ද කියන කාරණාව ඔවුන් නිහඬයි. කල්ලිකුත් වෙලත් නැහැ. ආණ්ඩුව කියන්නේ කල්ලිකුත් වෙලා කියන්නේ කල්ලිකුත් වෙලත් නැහැ. ඊළඟට විජේමුණි සොයිසා ඇමතිතුමා එතුමාගේ අමාත්‍යංශයට තියෙන මේ ආයතනය මේ වෙනකොටම අර්බුද රසකට ගිහිල්ලා තියෙන ආයතනයක් තවදුරටත් අර්බුදකාරී තත්ත්වයක් ඇති කරන්නේ. එතකොට මේ නිවේදනය ගිහාම ඔබ විශ්වාස කරන ඔබ අද මිල්කෝ ආයතනයේ කිරිපැකටයක් කරන් බොනවද? ඔබට විශ්වාස කරන්න පුළුවන් චෝදනාවක් එල්ල වෙනවා වසවිස තියෙනවා කියලා දවස් පහක් අදාළ ආයතනයේ නිහඬව ඉන්නවා. කවුද මේ රටේ මිල්කෝ ආයතනයේ කිරිපැකට ගන්න? කාටද විශ්වාස? විශ්වාස නැහැ. ඒ හින්දා රජය නිදහසට කරුණු කීම අවශ්‍ය වෙන්නේ නැහැ. චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. ඒ චෝදනාවට පාදක වෙච්ච සාක්ෂි අපි දීලා තියෙනවා. ඔවුන්ට තියෙන්නේ පරීක්ෂණය කළ තොරතුරු ලබා දීම. ඒක නිදහසට කරුණු අවශ්‍ය නැහැ.